අපි ළඟ කාටුනේ වෙතට යමු. මේ මාර පුත්‍ර බුදුදහම විකෘති කළොත් දැඩි දනුවම් විඳින්න වේවිලු. ඉන්දියාවේ ඉපදුණු බුදුහාමුදුරුවන්ගේ දහමද, ලංකාවේ ඉපදුණු බුදුහාමුදුරුවන්ගේ දහමද? බරපතල කාරණාවක් මේ මතක් කරන්නේ. තමන්ගේ දහම පවතින්නේ තමන් ඉපදුණු භූමියේ නොව ලංකාදීපයේ කියලා කියපු ඉන්දියාවේ ඉපදුණු බුදුහාමුදුරුවෝ දැන් ලංකාවේ ඉපදුණයි කියන මතය ජනගත කිරීම හරහා බලාපොරොත්තු වන්නේ මොකක්ද? මේ මිහිපිට බුදුවරයෙකු පහළ වුණෙත් නැහැයි කියන තැනට එනකන් මේ තත්වය අරගෙන යන්නද කියන බරපතල කාරණාව මාරපුත්‍ර මතක් කරලා දෙනවා. පියල් සමරවීරගේ ලංකෝනිස්. ඉස්සර නම් වෙසක් එකට මිනිස්සුන්ට බලන්න අපි රූකඩ නටවල පෙන්නවා. ඉතින් ඇයි දැන් ඒක නොකරන්නේ? දැන් අපි අමුතුවෙන් රූකඩ නටවල පෙන්වන්න ඕනේ. IMF එක කියන විදිහට නැටවෙන රූකඩ මේ රටේ මිනිස්සුන්ට හැමදාම බලන්න පුළුවන්නේ. රූකඩ ස්වාධීනව නටන්නේ නැහැ. රූකඩ නටවන විදිහට තමයි නැටවෙන්නේ. හිතලා බලනවා නම් බරපතල කාරණාවක්. ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන්. අර වතුකම්කරු වැටුපට ආණ්ඩුවයි වතු හිමියයි අතර ගැටුම්ලු. අප්පා, එහෙනම් ඡන්දෙට කලින් ගෙවනවා බොරු. ආණ්ඩුවයි වතු හිමියොයි රණ්ඩු වෙවිදිද්දි කම්කරුවෝ එතනම තමයි. මේ රණ්ඩුව කොහොමද කියලා බලාගමු. අපිට රණ්ඩුවක් වගේ පෙවුනට ඒගොල්ලන්ට නම් ක්‍රීඩාවක් විදිහටයි අවන්ත ආටිගල මතක් කරලා දෙන්නේ. මෙන්න බලන්න වතු සමාගම් මේ ක්‍රීඩාව සිදු කරන්නේ කොහොමද? රුපියල් 1700 වැඩි කිරීමේ දැල දෙපැත්තේ ඉඳගෙන ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිතුමා එක පැත්තක ඉන්නවා, වතු සමාගම් අනිත් පැත්තෙන් ඉන්නවා. අනේ, මේ දැල දෙපැත්තට යොමු වෙන මල කවුද? වතුකම්කරුවෝ. දෙපැත්තටම තෙරපි තෙරපි දෙපැත්තෙන්ම පහර කකා ඉන්නවා. මේදා සහපවලානගේ තොප්පි. බැසිල් රාජපක්ෂ මහත්තයා අහනවා, මහමැතිවරණය කරගන්නට තාම එතුමන්ට බැරි වෙච්ච හින්දා එතුමම කල්පනා කරලා අහනවා, කවුද බං කිව්වේ මට මොළ හතක් තියෙනවා කියලා? තමන්ට තමන් පිළිබඳ නිවැරදි අවබෝධය ලැබෙන එකත් ඥානාන්විත කමක එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉරිදා කෑල්ල අපි දැන් දකින්නේ පියල්ගේ. එන්න බලන්න ජනාධිපතිතුමායි බැසිල් රාජපක්ෂ මහත්තයයි කූඩු එල්ලනවා තරගෙට. ජනාධිපතිතුමාගේ අතේ තියෙන්නේ ජනපතිවරණ කූඩු ටික. හැබැයි තාම එල්ලගන්න බැරි වෙලා තියෙනවා. බැසිල් මහත්තයා තව කූඩු හතරක් අතේ තියාගෙන ඉන්නවා. මහමැතිවරණය වරණය තියෙනවා. ඒක ජනපති කූඩු වලින් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද? මහමැති කූඩු වලින් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද? සමාන සංඛ්‍යාවක කොකු ගානක් තියෙන්නේ. දෙන්නගෙන් කවුරු ඉස්සෙල්ලාම කූඩු ටික එල්ලයිද කියලා තමයි අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. මේ අසංග ඉඳුරිල්ගේ සෝරි සර්. ශහන් සේමසිංහ කියනවා, ආණ්ඩුව ජනතාව සතුටු කරන්න ගත්තොත් මුළු රටම අනතුරේලු. හරි හරි හරි, ඒක වෙන්නේ නැති ජනතා නියෝජිතින් විතරක් සතුටු කරන්නේ. අපිට අහන්න තියෙන්නේ මොකක්ද? ඔබට සතුටුයිද දැන් කියලා. අසංගිඳුරිල්ගේ හිඩසත් දකිමු. තව අවුරුදු 5ක් දෙන්න විචාරණයකට යන්නේ. බණ්ඩාරගේ යෝජනාව පිළිබඳව එලෙස ඉදිරිපත් කරා. කාටුනේගෙන එන්නෙත් එහෙමයි. රංගේ බණ්ඩාර මහත්තයා ගිහිල්ලා JR ජයවර්ධන නැමැති පෙට්ටගම අවුස්සලා බලනවා. ඇත්තෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වේද කියලා. මොකද්ද මේ හොයන්නේ? ලාම්පුවයි කලගෙඩියයි. ජනමත විචාරණයකට ගිහිල්ලා පැඩේ ගොඩදා ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නේ. ලාම්පු කලගෙඩි අත්දැකීම් තියෙන අයන් තවදුරටත් ඉන්න පුළුවන්. අපි අසංගීඳුනිල්ගේ තවත් කාටුනයක් දකින්නයි සූදානම් වන්නේ. ජනාධිපති නමැති කූඩුවේ පරිවාර කූඩු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. දැල්වෙමින් ණය කූඩු පැත්තේ සේල් කූඩුව අටපට්ටන් තුනක් ලැබෙනවා. ලස්සනට දැල්වෙනවා.
සේලුයි. එම්ඩීවී රත්නගේ කාටූනයත් දකිමු. ජනාධිපතිතුමා කියනවා පැහැදිලිවම ඉස්සෙල්ලම එන්නේ ජනාධිපතිවරණය බං. එතකොට ජනතාව මොනවා දහන්නේ ඊට ඉස්සෙල්ල හාල් කීපාරක් බෙදන්න වේවිද සර්? හොඳයි, අපි චමොත් පද්මශ්‍රීගේ කාටූනයයි ඊළඟට දකින්නට සූදානම් වන්නේ ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට. ඒක තමයි ප්‍රවෘත්තිය. ජනාධිපතිතුමා ජනතාවට විශාල කරලා රූපයක් පෙන්නනවා. මේසේ උඩ තියෙන පිඟානයි ජනතාවට පෙනෙන පිඟානයි. කාචය හරහා, මේ දර්පණය හරහා, මේ කණ්ණාඩිය හරහා කොහොමද ජනතාවට පේන්නේ? හැබැයි මේසේ උඩ තියෙන්නේ කොයිතරම් ප්‍රමාණයක පිඟානක්ද කියන එක අවබෝධ කරගන්නට පුළුවනි.